මේ සසර පුරාවට කිසිවෙකු තනිව ගිය මගක් නැත. ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ට බුදු වීම සඳහා සෙවන දුන්න අචේතනික බෝධින් වහන්සේටත් කළුගුණ සැලකීමේ හැඟීමෙනුයි අනිමිස ලෝචන පූජා පැවැත්වේ. ඒ වගේම ඥාති සංග්‍රහය පවත්වමින් සුද්ධෝදන රජතුමා ඇතුළු පිරිසට දහම් දේශනා කරලා මාර්ගඵලයට පත් කළෙත් කළුගුණ සැලකීමේ අදහසෙන් යුක්තව. ඒ උතුම් මනුෂ්‍ය ධර්මයක්. ඒ මනුෂ්‍ය ධර්මයේ අපිත් මේ වෙසක් සමයේ අනුගමනය කරමින් ඒ බුද්ධ දේශනාව අනුව කටයුතු කරමින් කළගුණ දන්නා සමාජයක් කෘතගුණවේදී සමාජයක් බිහි කිරීමට අපිත් උදව් කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි. කළගුණ සලකන සමාජයක් ගොඩනගමු.